Hello guys, good morning. අද වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ බැටරි charge එකක් හදන විදිය 18650 බැටරිය වලට. 18650 බැටරිය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් charge එක ගැන කියන්න කලින් මොකද විස්තර ටික වැදගත් වෙයි. මේ 18650 කියන්නේ මෙන්න මේ જાතිය බැටරි වලට. දැන් ගොඩාක් ඉලෙක්ට්‍රොනික device වල එන්නේ මෙන්න මේ වගේ batteries. එතකොට මොකද මේකේ ගොඩාක් හොඳට power එක hold කරගන්න පුළුවන්. මේක 3.7 වෝල්ට් මේකේ මිලි ඇම්පියර් ගාන 1200 නම් වගේ ඉහළට තියෙනවා. ඉතින් මේවා එන ඩිවයිසස් කියනවා නම් මෙන්න මේ වගේ රීචාර්ජබල් ලයිට්ස් වල ඊට පස්සේ පවර් බැංක් වල ඔන්න ඔය වගේ අයිටම්ස් වල විශේෂයෙන්ම ලැප්ටොප් වල බැටරි එක හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ 18650 සෙල්. ඉන්ටර්නෙට් එකේ තියෙන විදිහට ටෙස්ලා කා එකටත් මේ ටෙක්නොලොජි එකම තමයි කියලා දිනා පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් කා එකකට. ඉතින් මේ බැටරිය ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් මේ බැටරියක් සාමාන්‍යයෙන් වෙළඳපොලේ රුපියල් 350 ඉඳන් වගේ ඉහළට ඕගලන්ට ගන්න පුළුවන් මිල ගණන් සාමාන්‍යයෙන් අර මිලි ඇම්පියර් ගානත් එක්ක හදන කම්පැනි එකත් එක්ක ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මේ බැටරිය ගැන මම කතා කරන්න හේතුව තමයි මේ දවස්වල පවර් කට්ස් තියෙනවා. ඉතින් හුඟක් අය ට්‍රයි කරනවා මේ ඉටි පන්දම් මුකුත් පාවිච්චි කරන්න නැතුව දැන් තියෙනවා LED bulbs, ඉතින් rechargeable lights. ඉතින් ගෙදරම rechargeable light එකක් බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න මෙන්න මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ බැටරි. ඉතින් බැටරි ගැන විස්තරය ඔන්න ඔයගේ 18650 නම ගැන කියන්නේ. මේ 18659 එන්නේ මේකේ වට ප්‍රමාණය මිලිමීටර 18යි. මේකේ දිග ප්‍රමාණය මිලිමීටර 65යි. එතකොට 18යි 65යි. එතකොට 0 කියලා කියන්නේ මේකේ shape එක කියන එක තමයි කියන්නේ. 0 කියන්නේ මෙන්න මේ round shape එක. මොකද phone වල එන්නේ මේ වගේ බැටරි lithium ion battery. ලිතියම් අයන් බැටරි හතරස් කොටු විදිහටත් එනවා, මේ වගේ රවුම් විදිහටත් එනවා. මේවා බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන බැටරි జాතියක්. විශේෂයෙන් මේ බැටරි වල ප්‍රොටෙක්ෂන් සර්කිට් එකක් නැහැ. මේක ඕවර් චාර්ජ් වුණොත් ගිනි ගන්න පුපුරන්න වගේ උනත් වෙන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ නම් ෆෝන් වල බැටරි වල සාමාන්‍යයෙන් ප්‍රොටෙක්ෂන් සර්කිට් එකක් එනවා. ඉතින් දැන් ඔයාලා මේ වගේ එකක් ගත්තොත් මේක චාර්ජ් කරන්න මේ චාර්ජින් පෝට් එක තියෙනවා. ඉතින් මේකේ ප්‍රොටෙක්ෂන් සර්කිට් එක මේ ඩිවයිස් එකේ තමයි තියෙන්නේ, බැටරිය නෙමෙයි. ඉතින් ඔයාලා චාර්ජ් කරද්දී ගැටුවක් වෙන්නේ නැහැ, ඕවර් චාර්ජ් වෙන්නේ නැහැ. හරි ප්‍රමාණයට චාර්ජ් වුණාට පස්සේ මේක ඔටෝ කට් වෙලා යනවා. ඉතින් දැන් ඔයා මෙන්න මේ වගේ එකක් හදුවා කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ මම හදපු රීචාර්ජබල් ලයිට් එක. ඉතින් මේ ලයිට් එකේ බැටරි ඇතුලේ තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඔයාලට මේක චාර්ජ් කරගන්න ඕනේ. එතකොට ඔයාලට ප්‍රොටෙක්ෂන් සර්කිට් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි මෙන්න මේ TP4056 කියන බැටරි මොඩියුල් එක මම මේ පෙන්නන්නම්. මෙන්න මේ බැටරි මොඩියුල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ ඩිවයිස් එකකට මේ බැටරි ප්‍රොටෙක්ෂන් සර්කිට් එක සහ බැටරි චාර්ජින් මොඩියුල් එක. මේ චාර්ජින් මොඩියුල් එකක් කියලා නෙමෙයි කියන්නේ. ඉතින් මේ චාර්ජින් මොඩියුල් එක කියන්නේ මේකෙන් තමයි මේ බැටරිය චාර්ජ් කරන්නේ මේක හරහා. එතකොට මේකෙන් 3.7ක් මේ බැටරිය වෝල්ටේජ් එක මේක සාමාන්‍යයෙන් 4.2ක් විතර වගේ අවුට් වෙනවා. ඉතින් බැටරිය චාර්ජ් වුණාට පස්සේ මේකෙන් ඔටෝ කට් කරලා දෙනවා. ඉතින් ඔටෝ කට් කරලා මේ බැටරිය ප්‍රොටෙක්ට් කරලා දෙනවා. ඉතින් මේක ප්‍රොටෙක්ෂන් සර්කිට් එකක්, බැටරි චාර්ජින් මොඩියුල් එකක්. ඉතින් මේක ගැන විස්තර කියනවා නම් මේක මයික්‍රෝ USB එකක් හරහා තමයි මේකට පවර් එක දෙන්න තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාට 5 වෝල්ට් ඩිරෙක්ට් දෙන්නත් පුළුවන් මේ පෝට් දෙකට. එතන තියෙන පෝට් දෙකට කෙලින්ම ඔයාට 5 වෝල්ට් පවර් ඇඩැප්ටර් එකක් පාස්සලා එහෙම කනෙක්ට් කරලා චාර්ජ් කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බැටරිය චාර්ජ් කරන ගමන් ඔයාගේ ඩිවයිස් එකත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ අවුට්පුට් එකක් තියෙනවා. ඒ අවුට්පුට් එකෙන් කෙලින්ම වගේ බල්බ් එක හරි ඔයා පාවිච්චි කරන අයිටම් එකට පවර් දෙන ගමන් මේ බැටරිය චාර්ජ් කරන්න පුළුවන් මෙන්න මේ මොඩියුල් එකෙන්. ඉතින් මේ බැටරි වලට චාර්ජර්ස් තියෙනවා වෙළඳපොලේ සාමාන්‍ය රුපියල් 500ක් 600ක් ට වඩා ඒ වගේ මුදලක් පිට වඩා ඉහළට තමයි තියෙන්නේ. ඉතින් එහෙම වුණත් ඔයාලට මේ බැටරිය ගලවලා තමයි චාර්ජර් එක කනෙක්ට් කරන්න. මම ෆොටෝ එකක් දාන්නම්. ඒතකොට ගලවලා තමයි කනෙක්ට් කරන්නේ. මේ වගේ ඩිවයිස් එකක් අපි හදුවට පස්සේ, මේ වගේ එකක් හදුවට පස්සේ මේක ඇතුළේ බැටරියක තියෙන්නේ. ඒතකොට බැටරිය චාර්ජ් කරන්න අපිට බැටරි ගලවන්න බෑ හැම වෙලේම. ඉතින් මේකටත් මම පාවිච්චි කරලා තියෙන මේ TP4056 කියන මොඩියුල් එකම තමයි මෙතන. ඒත් එක්කම ගයිස් කියන්න ඕනේ මේ බැටරි වල දැන් 3.7 කැපැසිටි එකක් තියෙන්නේ. ඉතින් මේ බැටරි කපල් කරලා බැටරි පැක්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දෙකක් එකතු කරන්න පුළුවන්, දෙකක් නෙමෙයි ඊට වඩා ලොකු ප්‍රමාණයක් වුණත් බැටරි පැක්ස් හදන්න පුළුවන්. ඒකට ලොකු පවර් එකක් ලබා ගන්න පුළුවන්. දැන් මේ බැටරිය පැරලල් විදිහට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට 3.7 තමයි වෝල්ටේජ් එක. හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය, පාවිච්චි කරන්න පුළුවන් වෙලාව වැඩි. ඉතින් මේක ඇවිල්ලා තිබ්බේ කැරෝකි ස්පීකර් එකක.
ඉතින් මේ විදිහට මේක කාලය වැඩි කරගන්න පුළුවන් මේ විදිහට කනෙක් කරලා පැරලල් විදිහට සීරියස් විදිහට කනෙක් කරොත් වෙන්නේ මේකේ වෝල්ටේජ් එක වැඩි වෙන එක. ඉතින් 3.7 දෙකක් එකට සීරියස් කරොත් එම එතකොට මේක 7.4 වගේ වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බැටරිය මගේ මේ නොඩ් MCU රිමෝට් කාර් එකකට මම පාවිච්චි කරලා තියෙන මේ 18650 බැටරිස්. ඉතින් මේ බැටරි හරි ප්‍රයෝජනවත්. ඉතින් මම මේ විස්තර ටික ඔයාලට කිව්වේ ඔයගලන්ට දැනුවත් වෙන්න. චාර්ජර් එක හදන වෙලේට යම් චාර්ජර් එක හදන එක විශේෂ ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ TP4056 මම පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ 18650 බැටරි එකට එනවා හෝල්ඩර්ස්. මේවා වෙල්දපලේ දිනා මේක රුපියල් 120ක් වගේ වෙනවා. මේ චාර්ජින් මොඩියුල් එක සාමාන්‍ය රුපියල් 180ක් වගේ වෙන්නේ. ඉතින් රුපියල් 300ක් වගේ ගහනකට ඔයාලට බොහොම ලේසියෙන් මේ චාර්ජ් එකක් හදාගන්න පුළුවන් මේ බැටරියට. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සමහර අය දන්නවත් ඇති මේ විස්තර. ඉතින් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි මේ මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. යම් බැටරි චාර්ජ් එක හදන වෙලේට ඔයාලට පෙන්නන්න මම කොහොමද මම ඒක හදන්නේ කියලා. ගයිස් දැන් බැටරි චාර්ජ් එක හදන්න මම පාවිච්චි කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ හෝල්ඩර් එක සහ මේ TP4056 බැටරි මොඩියුල් එක. ඉතින් මේ බැටරි මොඩියුල් එකේ ඔයාලට පෙන්වන්නම් බැටරි මොඩියුල් එක මම මේ බැටරි මොඩියුල් එක ඔකේ මේ බැටරි මොඩියුල් එකේ අවුට් කියලා තියෙනවා මෙතන. අවුට් ප්ලස් කියලා කියන්නේ ඔයා පාවිච්චි කරන ඩිවයිස් එක මොකක් හරි ඔයා හිතන්න රීචාර්ජබල් ලයිට් එකක් වගාව තියෙනවා කියලා. ඉතින් මේ අවුට් එකෙන් දෙන්නේ ඒ ලයිට් එකට යන අවුට්පුට් එක. එතකොට බැටරි ප්ලස් ඇන් බැටරි මයිනස් කියලා තියෙන්නේ මේ තමයි බැටරියට කනෙක් කරන කොටස. එතකොට මෙතනින් බැටරි ප්ලස් එක බැටරි මයිනස් එක මෙතන කනෙක් කළාට පස්සේ ඔයා ඩිවයිස් එක පාවිච්චි කරන ගමන් උනත් මේ බැටරිය චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ දැන් මම මේක මෙන්න මේ හෝල්ඩ් එක මේකට මෙතෙන්ට ඇටච් කරගන්නවා. එතකොට මට ලේසි මේක. මම ඔයාලට පෙන්වන්නම් මේක ඇටච් කරාට පස්සේ කොහොමද ඉන්නේ කියලා. මේක ඇටච් කළා මම වයරින් එක පාස් කළා. ඔයගලන්ට පෙන්වන්නම් කොහොමද ඒක වැඩ කරන විදිය සහ කොහොමද මම ඒක කරේ කියලා. ඉතින් ලොකු දෙයක් නෙමෙයි වුණත් මම හිතනවා මේකෙන් කාට හරි මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. Okay guys, I think මෙන්න මේ විදිහට තමයි මම මේක සෝල්ඩ් කරේ ඒක පෑස්වේ. ඉතින් ඔයාලට පේනවා ඇති බැටරි ප්ලස් එකට මම බැටරි ධනාග්‍රයට එන වයරක බැටරි ප්ලස් එකටත් ඊට පස්සේ රින පැත්තට එන එක මේකේ බැටරි රිනේකටත් තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ මම දැනට දැන් මේකේ මට අවුට් එකක් දැනට මුකුත් නැහැ. මම මේක චාර්ජ් එකක් විදිහට පාවිච්චි කරන නිසා ඉතින් අවුට් ඒවා මං හිස් තියලා තියෙනවා. විස්තරේ තමයි වැදගත් මේ මේ කොම්පෝනන්ට්ස් වල. ඉතින් මේකෙන් ඔයාලට මේ බැටරි චාර්ජ් කරගන්න පුළුවන් කිසිම ඉෂුවක් නැතුව. ඉතින් ඔයා දින ධනරින හරියට බලන්න ඕනේ. ධනරින බලලා මේකට ඔයාලට දාගන්න තියෙන. ඉතින් මේකේ මේ පැත්ත තමයි ධන, මේ පැත්ත තමයි රින. ඉතින් මොන නැහැන දාගෙන ඔයාලට තියෙන මේක මයික්‍රෝ USB චාර්ජ් එකකට කේබල් එකකට කනෙක් කරන එක. ඉතින් මේ වගේ මයික්‍රෝ USB කේබල් ඔයාලගේ මොබයිල් ෆෝන්ස් වලට ගොඩක් ඒවට එන්නේ මයික්‍රෝ USB. ඉතින් මෙන්න මේ විදිහට කනෙක් කරගත්තාට පස්සේ මේක චාර්ජ් වෙනවා. චාර්ජ් කරනකොට මේක රතු පාට තමයි ඉන්ඩිකේට් කරන්නේ. මේක චාර්ජ් වෙලා ඉවර වුණාට පස්සේ නිල් පාට ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. සාමාන්‍යයෙන් චාර්ජ් වෙන හොඳ බැටරි එකක් නම් පැය 3ක් 4ක් අතර වගේ ටයිම් එකකදී මේක චාර්ජ් වෙනවා. ඉතින් ගයිස් මම හිතනවා මේකෙන් මොනවා හරි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා, අලුත් දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් මගේ channel එක ගැන කියනවා නම් මම IT සම්බන්ධ දේවල්, ඊට පස්සේ මේ වගේ මම කරන DIY projects, එහෙමත් නැත්නම් මේ වගේ අලුත් විස්තර tips and tricks vlogs ගොඩක් දේවල් මගේ channel එකේ තියෙනවා. ඉතින් මේ ඉස්සරහටත් මම මේ වගේ videos post කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් video එකකින් අපි හම්බෙමු. එහෙනම් Bye.